Welcome to my YouTube channel, Mr. Kevin Stories. Hello, hello, guys. Iti yalone manga damage alut video king. Walat ek bedagan de anne. Kohomaduwa use karana Android emulator ek. Hari vidiyala root karaganne. Iti ekada karanna thiyena podiyen podi dewal tikak itharai. Iti huwa me video ek skip nokara antima wenakam balanna. Wada pahasuwenma oyage Android emulator ekak root karaganeeme hakiyaw thiyena. එහෙනම් අපි වැඩි කතා නොකර වීඩියෝ එකට යමු. යාලුවනේ මුලින්ම ඔයාගේ Android emulator එක open කරගන්න. ඉතින් මම Ldplayer emulator එක open කරගන්නවා. ඊට පස්සේ මෙතන උඩ menu option එක click කරලා එන මේ tab එකේ settings click කරගන්න. ඊට පස්සේ එන මේ settings tab එකේ මෙතන මේ තියෙන disk click කරන්න. ඉතින් ඊට පස්සේ එන මේ disk settings යටතේ තියෙන මේ system disk settings වල writable select කරගන්න. ඊට පස්සේ ඔය මෙතන මේ තියෙන other settings click කරගන්න. ඉතින් මේ විදිහට එන other settings tab එකේ මෙතන මේ තියෙන root permission enable කරගන්න. ඒවගේම තමයි මේ ADB zip again enable කරගන්න මේ විදියට enable local connection click කරලා ඊට පස්සේ save settings දීලා restart now දෙන්න ඉතින් යාළුවනේ මේ විදියට restart වුණාට පස්සේ ඔයාගේ web browser එක open කරගන්න ඊට පස්සේ video එකට පහලින් තියෙන description එකේ link එක click කරලා මේ මෙගා සයිට් එක ඕපන් කරගන්න. ඉතින් අපිට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන මේ ඇප්ලිකේෂන් ටික ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් ඒකට ඔයා මෙතන තියෙන ඩවුන්ලෝඩ් ටැබ් එක ක්ලික් කරලා එන මේ ඔප්ෂන් වලින් ඩවුන්ලෝඩ් as a zip file ක්ලික් කරගන්න. ඉතින් මේ විදිහට ඩවුන්ලෝඩ් වුණාට පස්සේ මේ root zip file එක extract කරගන්න right click ඔබලා මේ extract here click කරලා ඊට පස්සේ මේ root file එක open කරගෙන මුලින්ම ඔයා මෙතන තියෙන මේ kitsune apk file එක ඔයාගේ emulator එකට drag and drop කරලා apk file එක install කරගන්න මේ විදිහට ඊට පස්සේ යාළුවනේ මේ install වුණ kitsune mas application එක open කරගන්න ඊට පස්සේ මේ super user request tab එකේ යටතේ තියෙන මේ remember choice forever select කරලා allow දෙන්න. second step එක විදිහට ඔයා මේ magisk install කරගන්න ඕන. ඉතින් මුලින්ම මෙතන install click කරන්න. ඊට පස්සේ එන මේ tab එකේ allow දෙන්න. ඊට පස්සේ මේ option යටතේ තියෙන next click කරගන්න. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේ method option එක යටතේ select and fetch a file කියලා option එකක් තියෙනවා. ඉතින් ඒ වුණත් අපිට ඕන ඔප්ෂන් එක මෙතන නැහැ. ඉතින් එකට කරන්න තියෙන්නේ බැක් වෙන්න නැතුව kitsun marks application එක close කරගන්න මේ විදිහට. ඊට පස්සේ මේ kitsun marks application එක නැවතත් open කරගෙන මෙතන මේ magisk යටතේ තියෙන install click කරලා නැවතත් මේ ඔප්ෂන් යටතේ තියෙන next click කරන්න. ඉතින් යාළුවනේ දැන් බලා ගන්න පුළුවන් method යටතේ ඔප්ෂන් තුනක් තියෙනවා. ඉතින් ඒක මේ අටම තියෙන direct install modify system directly select කරලා එන මේ let's go click කරන්න. ඉතින් ඊට පස්සේ මේ විදියට installation done කියලා වැටුණා නම් ඔයා magisk හරියට install කරලා තියෙනවා step by step. ඉතින් ඊට පස්සේ ඔයා Android emulator එක restart කරගන්න. ඊට පස්සේ ඔයා download කරගත්ත root file එක open කරගන්න. ඉතින් ඊට පස්සේ මේ explore apk file එක drag and drop කරගෙන මේ විදියට apk file එක install කරගන්න. ඉතින් යාළුවනේ මේ විදියට install වුණාට පස්සේ මේ explore application එක open කරගන්න. ඊට පස්සේ මේ එන tab එකේ allow click කරන්න. ඉතින් අපිට මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන් මේ explore application එකේ. ඉතින් ඔයා මේ උඩ තියෙන dot 3 click කරලා එන මේ option වලින් configuration click කරන්න. ඊට පස්සේ මේ configuration යටතේ තියෙන මේ root access tab එක click කරලා එන මේ settings වලින්
මේ යටම තියෙන සුපර් යූසර් මවුන්ට් රයිඩබල් සුපර් යූසර් මොඩ් සිලෙක්ට් කරගන්න. ඒ වගේම තමයි මේ show hidden files on කරගන්න මේ විදියට. ඊට පස්සේ back වෙන්න. ඊට පස්සේ මේ root කියන tab එක click කරලා එන මේ super user request යටතේ තියෙන grant click කරන්න. ඉතින් මේ හරහා ඔයාගේ Android emulator එකේ හැම access එකක්ම enable වෙනවා මේ explore application එකට. ඉතින් ඊට පස්සේ මේ root tab එක scroll down කරගන්න. ඊට පස්සේ මේ system tab එක click කරන්න. ඊට පස්සේ මේ එන bin folder එක click කරලා scroll down කරගන්න. ඉතින් මෙතන තියෙන මේ SU data file එක select කරලා මේ delete icon එක click කරලා okay දීලා delete කරගන්න. ඊට පස්සේ වා නැවතත් උඩට scroll up කරගෙන නැවතත් scroll down කරගන්න. ඊට පස්සේ මෙතන තියෙන මේ xbin folder එක click කරන්න. ඊට පස්සේ මේ tab එකේ scroll down කරගෙන මේ SU data file එක delete කරගන්න මේ විදියට. ඊට පස්සේ මේ explore application එක close කරගෙන ඔයාගේ Android emulator එක restart කරගන්න. යාලුවනි ඉතින් මේ විදියට restart කරගත්තට පස්සේ kitsun marks application එක open කරගන්න. ඊට පස්සේ මේ setting icon එක click කරගෙන මේ setting tab එකේ scroll down කරගන්න. ඉතින් ඊට පස්සේ මෙතන තියෙන මේ magisk යටතේ තියෙන psychic setting enable කරගන්න මේ විදිහට. ඊට පස්සේ kitsun marks application එක close කරගෙන ඔයාගේ Android emulator එක restart කරගන්න. ඉතින් මේ විදිහට restart කරගත්තට පස්සේ ඔයා download කරගත්ත root file එක open කරගෙන මුලින්ම මෙතන තියෙන මේ ldplayer zip file එක drag and drop කරගන්න මේ විදිහට. ඒ වගේම මෙතන තියෙන ldplayer manager fk file එකත් drag and drop කරගෙන මේ fk file එක install කරගන්න. ඊට පස්සේ මේ තියෙන mmrl fk file එකත් drag and drop කරගෙන install කරගන්න මේ විදිහට. යාලුවනි ඊට පස්සේ මේ file manager close කරගෙන kitsun marks application එක open කරගන්න. ඊට පස්සේ මේ අඩ තියෙන modules click කරලා එන මේ tab එකේ install from storage click කරන්න. ඊට පස්සේ මේ dot 3 click කරලා එන මේ tab එකේ file manager click කරලා scroll down කරගන්න. ඉතින් ඊට පස්සේ මේ අඩ තියෙන pictures folder එක open කරගන්න. ඉතින් යාලුවනි අපිට දැන් බලා ගන්න පුළුවන් අපි කලින් drag and drop කරගත්ත ldplayer zip file එක. ඉතින් ඔයා මේකට click කරලා මේ zip file එක install කරගන්න මේ විදියට. ඊට පස්සේ මේ විදියට installation done කියලා වැටුණාට පස්සේ මේ application එක close කරගෙන ඔයාගේ Android emulator එක restart කරගන්න. ඉතින් යාළුවනේ මේ විදියට restart කරගත්තට පස්සේ ඔයා ldplayer application එක open කරගන්න. මේන tab එකේ ඔයා never show දෙන්න. ඊට පස්සේ මේ අඩ තියෙන repository click කරලා scroll down කරගන්න. ඊට පස්සේ මෙතන තියෙන මේ any web views click කරගෙන එන මේ tab එකේ releases click කරලා releases යටතේ තියෙන මේ assets click කරන්න. ඊට පස්සේ එන මේ assets tab එකේ ඔයා any webview apk file එක download කරගන්න step by step මේ විදියට. ඊට පස්සේ මේ download වුණ file එක open කරගෙන install කරගන්න. install වුණාට පස්සේ මේ විදියට එන notification එක උඩ click කරගන්න. ඉතින් ඊට පස්සේ මේ any webview අඩතේ තියෙන enable module click කරලා enable කරගන්න. ඉතින් ඊට පස්සේ මේ tab එක close කරගෙන නැවතත් Android emulator එක restart කරගන්න. යාළුවනි ඉතින් වා මේ ldplayer application එක නැවතත් open කරගෙන මේ යට තියෙන modules click කරගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි install කරගත්ත any webview install වෙලා තියෙනවා.
ඉතින් ෆයිනල් ස්ටෙප් එක විදිහට ඔයා මේ MMRL ඇප්ලිකේෂන් එක ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයා මේ මැජික්ස් සිලෙක්ට් කරගෙන මෙතන තියෙන මේ continue with magisk ක්ලික් කරන්න. ඊට පස්සේ එන මේ super user request tab එකේ grant දෙන්න. ඊට පස්සේ මේ repos ක්ලික් කරගෙන මෙතන තියෙන මේ explore more repositories ක්ලික් කරන්න. ඊට පස්සේ මේ යට තියෙන magisk modules alternative repo ක්ලික් කරලා add දෙන්න. ඉතින් ඊට පස්සේ back වෙන්න. ඊට පස්සේ මේ යට තියෙන magisk modules old repo ක්ලික් කරලා so late, you sip wine, I drink straight, don't waste time, to my මෙතන මේ search tab එකේ type කරලා search කරගන්න magisk build in busy box කියලා. ඉතින් ඊට පස්සේ මේ tab එක උඩ ක්ලික් කරලා මේ magisk build in busy box install කරගන්න. ඉතින් මේ විදිහට ඉන්ස්ටලේෂන් ඩන් කියලා වැටුණාට පස්සේ ඔයා මේ Android emulator එක restart කරගන්න. යාළුවනේ ඉතින් මේ විදිහට restart වුණාට පස්සේ මේ kitsun mass application එක open කරගන්න. ඉතින් ඔයාලට මේ modules අඩදී අපි install කරපු magisk build in busy box අපිට බලා ගන්න පුළුවන් enable වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ MMRL open කරගෙනත් ඔයාලට මේ modules අඩදී මේ magisk build in busy box enable වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයා download කරගත්ත root file එක නැවතත් open කරගෙන මේ root check apk file එක drag and drop කරලා install කරගන්න. ඊට පස්සේ මේ root එක basic application එක open කරගන්න. ඉතින් මේ විදිහට open කරගත්තට පස්සේ මේ verify root click කරගෙන grant දෙන්න. ඉතින් final result විදිහට අපිට බලා ගන්න පුළුවන් අපේ Android emulator එක හරියටම root වෙලා තියෙනවා. ඉතින් ඔයාටත් ඔයාගේ Android emulator එක මේ වීඩියෝ එකේ තියෙන විදිහට step by step පිළිවෙලට නිවැරදිව කරා නම් කිසිම ප්‍රශ්නයක් නොමැතිව root කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒකට ඔයා මේ වීඩියෝ එක skip නොකර මුල ඉඳන් අග වෙනකම් බලන්න. ඉතින් යාළුවනේ මේ root කරගැනීම තුල ඔයාගේ Android emulator එකේ hide වෙලා තියෙන ගොඩක් features enable වෙනවා. ඒ වගේම තමයි code සහ hacking වගේ දේවල් වලට access ලැබෙනවා. ඉතින් යාළුවනේ අද වීඩියෝ එක ඉවරයි. මේ වගේ වටිනා වීඩියෝස් නැරඹීමට කැමති නම් Mr. Kevin YouTube channel එක දැම්ම subscribe කරන්න. ඒ වගේම තමයි එහා පැත්තෙන් තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. මේ Mr. Kevin Stories.